මුදල් ර්ික ස්ථහයි කරන හා ජාතික ප්‍රපාති අමාත්‍යවරයා ලෙස ජනධීපති රණනිල් වික්‍රම සිංහම හතා මෙම ගැටත් නිවේදනය නිකුත් කරතිබෙනවා. කිය්‍යෝන අලුත් අවරුද්ද නිවැසක සිටිය යුතුම අපේ නෑය. එයානුව ආනයිනික අකුත් ලූන ෙවත් රෝසලු කිලොවක් සඳහා වූ විශේෂ වෙලඳබහණ් බද. රුපියල් දහයි දක්වා අඩුකරතිබෙනවා එම බදු අඩුකිරීමම අද සිට අප්‍රේල් මස තිස්වනිදා දක්වා ක්‍රියාත්මකයි. එසේම ආනයිනිික සහල් කිලොවක් සඳහා මීට පර පනවාතිබූ රුපියල් හටහක් වූ විශේෂ වෙළඳ බහණ් බ්ද. රුපියලක් දක්වා අඩුකරතබෙනවා පසුගේ ජනවාරි විසි එක්වැනිදා වනට ආනෑන පාන ලපත්‍රයක් ලබාගෙන ඇති ඕනෑම සහල් ආනෑනකරුවෙක් සඳහා මෙම බදු සංශෝධනය අදාළ වනාතර ජනවාරිෙවැනි ට ජනවාර වික්. නිදා දක්වා කාලය තුළ ඔවුන් සහල් ආනෑනය කරතිබිය යුතුයි. එම නීතිය අද සිට අපප්‍රේල්මස තුන්වැනිදා දක්වා වලංගුවන බව එහි සඳහන්. මෙ අතර දෙදහස් වි හතරවසරේ ජනවාාරිමාසේ සඳහා වූ දරිද්‍රතාාරයකාාව ජනලේකන හාංඛයාලයකන දෙපාර්තමේන්තුව, ප්‍රකාශයට පත්කරතිබෙනවා. ඒයනුව මෙරට පුද්ගලයෙකට රිද්‍රතාවෙන් මිති, අවම මූලි කවශ්‍යතාවයන් සපුරාගැනීමට නම් මසකට රුපියල් දහත්දහස් දහතරමුදලක් අවශ්‍ය වනවා. යනුව හතර දෙැනහුෙන්යුත් පවුලක් සිය මූලි කවශ්‍යතාවන් ඉටුකරගැනීමට පමණක් මසකට රුපියල් හැටාට දහස් පනස් හයක අආදායමට හිමිකම්කිව යුතුවවා කෙසේවෙතත් ොළමදිස්ත්‍රික්ේ ඒ පුද්ල රිදිද්‍රතාරයකාබ රුපියල් දහට දහස්තුන්සිේ පනහක් වන අතර සිවදැහුගෙන් යුත් පවලක් දරිද්‍රතාවෙන් තොර පවලක් ලෙසැකීමට නම් මසක රපියල් හත්තඇතුන්දහ හර්සිිය මුදලක් අශ්‍ය බව එම වාර්තාාවේ දැක්වෙනවා. මෙ අතර චීනේ නිල සංචායෙක නිරත අග්‍රාමාතති දිනේශ ගුණවර්ධනමහතා ීන අග්‍රමාතතිය ලෙක්වෑන් මහතාහම ව, ශ්‍රූලංකාව ස චේනය අතර නව කිවිසුම් නවයකටාත්සන් හැබේ දෙරට අතර දවේ පර්ශ්ික සාකච්ඡාද ආරම්භ කරමින් ඒ ආර්තික සහයෝගතාවට අමතරව, සසාමාජීය සංස්කෘතික අධ්‍යාපන සහ ෘෂෂේත්‍රවල සයෝගිතාව ඇති කිරීම අරුණින්. මෑතර ුල්ලංකාේ අය ප්‍රතිව ෝගතකිරීමේ ක්‍රියාවලට ආර්ික දියුණුකිරීමට සහය වන බව චීන ග්‍රාමාත්‍යයලි කකෑන් මහ දිනේ ගුණවර්ධ මහතාට සහතික ීතිබෙනවා ඒ දි බේජි හදී පැත්ති ඉහල පෙේ දවේ පාශික සසාකච්චාවක් අතරතුර, චීන ග්‍රමාතවයා මේ බව සඳහන් කලා. ඇතර ග්‍රාමත්‍ය දේශ ගුණවර්ධන හතා සහ ීන ජනාධිපති ්‍රීජි පින් මහතාතර හමුවක් අද බේජි නගර ෙට හොල් හිද පවැත් වුණ. ුලන් කාේ සංවර්ධනයට අවශය ෝජනාක්‍රම ඉදිරිපත් කළ හම ඊට චීනයේ සහයෝගේ ලබා දෙෙන බව චීනජනාධීපතිවරයා මෙහිද අවධහරණය කරතිබෙනවා.